හරි අපි නම් බලමු කොහොමද ඇනලොග් මල්ටිමීටර් පාවිච්චි කරලා ප්‍රතිරෝධය මෙෂර් කරන්න කියලා. හරි. ඉතින් ඕගලන්ට පේන ප්‍රතිරෝධය මෙෂර් කරන්න ඇනලොග් මල්ටිමීටර් එක පාවිච්චි කරන මේ වැඩි කිරීම එක වැඩි කිරීම 10, වැඩි කිරීම 1000, වැඩි කිරීම 10000 කියන මෙන්න මේ වැලියුස් හතරෙන් තමයි අපි මේ 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 මිනිම් හතරෙන් තමයි අපි මෙෂර් කරන්න හදන්නේ ප්‍රතිරෝධය කොහොමද මෙෂර් කරන්න කියන එක. එතකොට මං කිව්වා මේ වැඩි කිරීම එක වගේ එකක් පාවිච්චි ගන්න සාමාන්‍යයෙන් ඕම්ස් රේන්ජ් එක වගේ එකක් ඒ ප්‍රතිරෝධය මෙෂර් කරන්න. ඒ වගේම වැඩි කිරීම 10000 කියන අවස්ථාව ගත්තොත් එහෙම ඒකෙන් අපි මෙෂර් කරන්නේ සාමාන්‍යයෙන් ඉහළ ප්‍රතිරෝධයන්. ඉතින් හරි ඔක්කොටම කලින් අපි මොකක් හරි රේන්ජ් එකකට දාලා මෙෂර් කරන්න ඕනේ තමයි. නෑ එහෙම නෙමෙයි, අපි මේ මෙෂර් කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. අපි නොදන්නා ප්‍රතිරෝධයක් නම් තියෙන්නේ. අපි කරන්නේ ගොඩක් වෙලාවට මේ වැඩි කිරීම 10000 කියන පරාසයෙන් තමයි අපි ඉස්සෙල්ලම පටන් ගන්නේ. ඉතින් ඕලොම දන්නවා මේ මල්ටිමීටර්ස් ඔටෝ රේන්ජ් මල්ටිමීටර්ස් නෙමෙයි. ඔටෝ රේන්ජ් මල්ටිමීටර්ස් කියලා කියන්නේ අපිට ඒකේ තියෙන්නේ ඒ කියන්නේ එක කටුවක් විතරයි තියෙන්නේ මේකේදී හැටියට, එක සිලෙක්ට් එකක් විතරයි තියෙන්නේ. අපිට ඒ මෙෂර්මන්ට් එකට දාපුම ඔටෝමැටිකලි වැලියු එක පෙන්වන්න ඕනේ. එහෙම පෙන්වන්නේ නැහැ මේ මල්ටිමීටර්, අපිට සිද්ධ වෙනවා මේ ආකාරයේ මේ දාලා තියෙන කොටස් අනුව මෙෂර් කරන්න සිද්ධ වෙනවා එකින් එකට මාරු කරලා ඉවරලා. හරි. ඉතින් මම ගෙනාවා 10K කියන ප්‍රතිරෝධය. ඔයගලන්ට පේනවා මේ තියෙන අපි දන්න කියන 10K ප්‍රතිරෝධයක්. ඉතින් මට මේකේ ප්‍රතිරෝධය වැලියු එක හරියටම තියෙනවද නැද්ද කියලා බලා ගන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒක ටෙස්ට් කරන්න හදන්නේ. හැබැයි මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ අර මෙතඩ් එක මත. මම මේ ප්‍රතිරෝධය වැලියු එක දන්නේ නැහැ කියලා හිතාගෙන මෙෂර් කරන්න හදන්නේ. ඉතින් මම මොකද කරන්නේ? එහෙම දන්නේ නැති වෙලාවට මම කෝ වැඩිම ප්‍රතිරෝධය තියෙන මේ 10000යි කියන අවස්ථාවට දාගත්තට පස්සේ තමයි අපිට මෙෂර් කරන් ඉන්න පුළුවන් වෙන්නේ. අපි කරන්නේ මොකද? අපිට මේ ඩයල් එකේ කියවන්න පුළුවන් අවස්ථාව අපි කියන මේ 10 කියන්නේ මෙන්න මේ 10ට එන තැනට අපි දැන් නොදන්නා ප්‍රතිරෝධයක් නිසා අපිට සිද්ධ වෙනවා මේ වැලියු එකේ යම්කිසි මේ අපිට මෙෂර් කරන්න පුළුවන් මේ මැද අගයකට එන අවස්ථාව වෙනකන් අපිට මේ සිලෙක්ටර්ස් මාරු කර කර අපිට මේක බලන්න සිද්ධ වෙනවා ඒ තැන වැලියු එකේන වද නැද්ද කියන එක. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද මෙෂර් කරන්නේ කියලා. හරි. ඉස්සෙල්ලම මං කෝ මේ මල්ටිමීටරේ මේකේ බිඳුවට සම්පාත වෙලා තියෙනවද කියලා හොඳ ආකාරයෙන් බලන්න කියලා. දැන් ඔයගලන්ට පේනවා මම මේ අවස්ථාවේ මේ කම්බි දෙක මේ කියන්නේ ප්‍රොප් දෙක ෂෝට් කළාට පස්සේ මේක බිඳුවේනේ මේ තියෙන. ඉතින් ඒකට වැලියු එක වෙනස් වෙන නිසා මට සිද්ධ වෙනවා මේ ඇඩ්ජස්ට් කියන කොටස කරකවලලා මේක බිඳුවට සම්පාත කරගන්න. ඉතින් සම්පාත කිරීමේදී ඔයගලන් හොඳට බලන්න ඔයගොලු මෙම ඍජු කෝණ ආශ්‍රා ඍජු කෝණීම බලන්න වෙනවා නැත්නම් සිද්ධ වෙන්නේ වැලියු එක වෙනස් වීමක් තමයි. හරි. ඔන්නේ නම් දැන් මල්ටිමීටර් රෙඩි. අපි කවිෂය කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. මෙහෙම තිබ්බට බැලුවට පස්සේ ඔයගලන්ට පේනවා ඒක ගිහිල්ලා නැවතුනේ එක කියන අවස්ථාවේ තමයි. ඉතින් අපිට එතකොට එතනින් සඳහන් වෙන්නේ එක කියන අවස්ථාවේදී එහෙනම් මොකද කරන්නේ? අපි මේකේ වැලියු එක අපි වැඩි කරනවා 10,000 කියන වැලියු එකෙන් අපි එකෙන් බෙදලා බලනවා එතකොට කීයක් තියෙනවද කියලා. එතකොට ඔයගලන්ට පේනවා මෙතන වැලියු එක 10K කියලා එනවා. ඒ කියන්නේ මම මොකද කළේ එක වැඩි කිරීම මෙතන පෙන්වපු වැලියු එක වැඩි කිරීම 10 කී අවස්ථාවෙන් වැඩි කරලා ඉතින් ඔයගලන්ට 10 කිලෝ ඕම් කියලා එනවා. අන්න එහෙම තමයි මේකේ වැලියු එක මෙෂර් කරන්නේ. ඉතින් සරලයි ලේසි. හැබැයි ඔයගලන්ට මේක ඒ වගේ ටිකක් අපහසු නම් මේක තව ටිකක් මේ මැදාගේට ගේන්න ඕන නම් අපිට පුළුවන් මේක තව පොඩ්ඩක් පහළට ගේන්න. එහෙනම් මම දානවා 1K කියන අවස්ථාවට. ඒ කියන්නේ 1000 කියන වැඩි කිරීම 1000 කියන අවස්ථාවට. ඒ දාලා මම මෙෂර් කරලා බලනවා එතකොට කීයක් එනවද කියලා. එතකොට අපි දන්නවා අනිවාර්යෙන් මේක මේ 10ට වැලියු එකක් එනවා. මොකද 10 වැඩි කිරීම එක වැඩි කිරීම k කියන අවස්ථාවට ආවට පස්සේ තමයි 10K කියන වැලියු එකක් එන්නේ කියන එක. ඉතින් අපි තියලා බලමු එහෙම වෙනවද කියලා. හරි. ඔන්න මම එහෙනම් තියලා බලන්න හදන්නේ. හරි. හරි. ගැටලුවක් නැහැ. හරි. ඔන්න එහෙනම් අපි තියලා බලමු. හරි. ඔයගලන්ට පේනවනේ 10K කියන වැලියු එක අවස්ථාවට ඇවිල්ලා තිනවා. ආසන වශයෙන් ඒ ගන්නට තමයි සඳහන් වෙලා තිනේ. ඉතින් ඔයගලන්ට ඒ ආකාරයෙන් බලන්න පුළුවන් මේකේ වැලියු එක වෙනසක් තියෙනවා. මොකද උන්නේ අපි තිබ්බේ නැහැ මේක බිඳුවට. අපි එහෙනම් බිඳුවට තියන්න ඕනේ. එහෙනම් අපි මේ කරකවල බිඳුවට ගේනවා. හරි. ඔන්න දැන් තමයි බිඳුව වෙලා තින්නේ. හරි. නැවතත් අපි තියලා බලමු එහෙනම් 10ක් පෙන්වනවද කියලා. ඔයගලන්ට පේනවා ලස්සනට 10යි කියලා. ඉතාමත් නිවැරදිව පෙන්වනවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි ප්‍රතිරෝධ මිශ්‍ර කරන්නේ. හරි. එහෙනම් මම යනවා චුට්ටක් වෙනස් වැලියු එකකට. ඉතින් අපි ලේසින් කියව ගන්න පුළුවන් වුණානේ. හරි. මම යනවා දැන් එහෙනම් 220 ohms කියන ප්‍රතිරෝධයක් මෙන්න මාගාව තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් 220 ohms. අපි බලමු එහෙනම් මෙෂර් කරන්නේ ලෑස්තිකල් ඉවරලා. එතකොට 220ක් වගේ මෙෂර් කරනකොට අපිට දැන් මෙතෙන් දී යූස් කරන්න පුළුවන් කීය වගේද අපි මේකේ වැලියු එක 220 කට දානවා. ඉතින් අපි හිතින් දැනගෙන ආ යමුතේ මෙහෙම උඩින් ඉඳන් පහළට එන්න අවශ්‍ය නැහැනේ. ඉතින් අපිට පුළුවන් මේක වැඩි කිරීම 10 කියන අවස්ථාව අරගත්තොත් අනිවාර්යෙන් අපි දන්නවා මෙන්න මෙතන වැලියු එක 22ක් පෙන්න අවස්ථාවේදී වැඩි කිරීම 10ක් ආවොත් තමයි 220ක් එන්නේ කියන එක. හරි. එහෙනම් මම එහෙම දාලා ඉවරලා ඔන්න බලනවා. මට එහෙනම් මෙතන 22ක් පෙන්වන්න ඕනේ. අපි බලමු 22ක් එනවද කියලා. ඔක්කොටම කලින් මතක ඇතුව මේක බිඳුවට ගෙනල්ලා තියන්න අමතක කරන්න එපා.
හරි බින්දුව තියන්නේ නැහැ. එහෙනම් අපි බින්දුවට සම්පාත කරනවා. හරි ඔන්න දැන් බින්දුව තියෙන. අපි එනම් බලමු කීයක් පෙන්වයිද කියලා. හරි. ඔහොම තිබ්බට පස්සේ ඔයගලන්ට වෙනවා 20යි. ඔව් 20 පන්නලා පොඩ්ඩක් නවත්තලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් කියන්න පුළුවන් එහෙනම් මේක 22ට ආසන ගානක් කියන එක. ඉතින් කාට හරි තවත් කියව ගන්න අපහසුතාවයක් තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා ඊටත් එහා එකක් යන්න. අපි ගිහලා බලමු එන එක වැඩි වැඩි කිරීම එක කියන පරාසයට ගිහලා බලමු. නැවතත් මම මේක බින්දුවට ගේනවා. අපි බලමු එන තව ටිකක් අපිට බලන්න පුළුවන් වේවි කියලා. ඔව් දැන් නම් අපිට මෙෂර් කරන්න බැරි තරමටම ටිකක් ඈත තත්ත්වයට ගියා. ඉතින් එතකොට ටිකක් මෙෂර් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. නැත්තම් .02ක් වගේ තමයි ආරම් පෙන්නන්නේ. මොකද වැඩි කිරීම එකකේ කියලා තියෙන .02කින් වැඩි කළොත් තමයි ඒක .02 වගේ වැලු එකක් එන්න ඕනේ. එතකොට මෙතන ඔයගලන් බලන ඉතමත් තවත් කුඩා වුණා අපිට මෙෂර් කරන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ප්‍රතිරෝධයක් මෙෂර් කරන සරලව මම හිතන්නේ ගොඩක් අයට තේරෙන්නේ නැති අපි මෙතන මෙෂර් කරන වැලියු එක කීයද 20 නම් අපි දාපු සිලෙක්ට් එකේ වැලියු එකෙන් ඒක වැඩි කළාම මේ k කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවා 1000යි කියන ගුණාකාරය. ඉතින් අපි ප්‍රතිරෝධ වලින් ගත්තොත් 10 kilo ohm 220 kilo ohm ඔයගේ kilo ohms කියන kilo කියන අගේ තමයි මේ k කියන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් හරි ලේසියෙන් මෙෂර් කරන්න ඕගලන්ට. ඉතින් ඕගොල්ලෝ උදාහරණයක් විදිහට ඕගලන්ට මෙතන ඇවිල්ලා තිබ්බොත් 50 kilo ඉරලා ඕගොල්ලෝ ඒ අවස්ථාවේ දාලා තිනේ වැඩි කිරීම 10 නම් එතන ප්‍රතිරෝධය වෙන්නේ 500i ohms කියන එකයි. ඒ වගේම තව උදාහරණයක් ගත්තොත් මෙතන වැඩි කිරීම අපි කියමු 5 කියලා තියෙද්දි අපි මෙතන 10k කියන අවස්ථාවට දාලා තිබ්බොත් ඒ කියන කියන්නේ 50 kilo ohms කියන එකයි. ඒ වගේ මෙතෙන්ට ඇවිල්ලා බැලුවොත් 500 දාලා තියෙද්දි 10 kilo ohms ඉරබුත් එතන සඳහන් වෙන්නේ 5000 kilo ohms කියන එකයි. කියන්නේ mega ohms 5 කියන එකයි. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් හරි ලේසියෙන් ප්‍රතිරෝධයක් මෙෂර් කරන්න පුළුවන් analog multimeter එකකින්. හරි. අපි එහෙනම් බලමු ඊළඟට analog multimeter එකක් පාවිච්චි කරලා ඉවරලා voltage එකක් කොහොමද read කරගන්නේ? AC voltage එක මෙෂර් කරන්න යන්නේ නැහැ. මම DC voltage එක මෙෂර් කරලා බලනවා. මොකද AC voltage එක මෙෂර් කරන ආකාරයම තමයි DC voltage එක මෙෂර් කරන්න තියෙන්නේ. ඉතින් අපි එහෙනම් ඒකත් කරලා බලමු කො වගේද කියලා. හරි. ඉතින් ඔන්න මම power supply එක ගන්න දින අපි එහෙනම් මෙෂර් කරලා බලමු DC voltage එක කොහොමද මෙෂර් කරන්නේ කියලා. ඉතින් මගේ power supply එකේ මේ විදිහට යන්න පුළුවන් උඩින් voltage එක ආයේ volt 16.4. ඉතින් මම යම් කිසි voltage එකක් හදලා මම මේකෙන් මෙෂර් කරලා පෙන්නනවා. හරි. අපි ඉස්සෙල්ලා ගිහලා බලමුකෝ මේකේ කොහොමද voltage එක තියෙන්නේ කියලා. හරි. මේකෙ මෙන්න මේ ආකාරයෙන් තමයි ඔයගලන්ට voltage එක බලාගන්න. ඉතින් මම කෝ voltage එකේ volt බිඳුව සඳහන් වෙන්නේ මෙන්න මේ පැත්තට. කියන්නේ වම් අත පැත්තට වෙන්නේ තමයි. ඒ වගේම මෙන්න මේ range එකේ තමයි මෙන්න මේ range වල තමයි අපිට voltage බලා ගන්න පුළුවන් හැකියාව තියෙන AC ද DC ද කියන එක. හරි. එතකොට මේකෙත් තියෙනවා selectors හතරක්. එකක් 10, එකක් 50, එකක් 250, එකක් 10. ඒ කියන්නේ මේකට දැම්මම පස්සේ අපිට බලන්න පුළුවන් voltage එක volt බිඳුවේ දින voltage එක volt 10ක් දක්වා පරාසයක් වෙනක අපිට measure කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් තමයි මේකෙන් සඳහන් වෙන්නේ. ඒ වගේම අපි මේකට ගියට පස්සේ මේකෙන් සඳහන් වෙන්නේ voltage එක volt බිඳුවේ ඉඳගෙන volt 50ක් දක්වා measure කරන්න පුළුවන් හැකියාව තමයි. ඒ වගේම මේකට ගියොත් බිඳුවේ ඉඳන් 250ක් voltage එකත් මේකෙන් තමයි බිඳුවේ ඉඳන් 1000 දක්වාත් measure කරන්න පුළුවන් හැකියාවක් ගැන තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේකේ වලන් බලා ගන්න පුළුවන් මේකේ සඳහන් කරලා තියෙනවා ඒ වැලියු එක 2 ඉඳන් 10ටත් ඒ වගේම sorry 0 ඉඳන් 10ටත් 0 ඉඳන් 50ටත් 0 ඉඳන් 250ටත් දාගෙන බලා ගන්න පුළුවන්. එතකොට 0 ඉඳන් 1000 දක්වා ප්‍රමාණයක් මෙෂර් කරනවා. ඉතින් අනුයාත අපිට හිතින් හිතා ගන්න වෙනවා මෙතන voltage එක මේ අවස්ථාවේ මෙන්න මේ කොටසට ආවොත් 10 අවස්ථාවත් මේකෙමයි ඉන්නේ කියන කතන්දරේ. හරි. ඉතින් මම දැන් හදා ගන්නවා voltage එක volt 5ක්. ඉතින් මම මේකේ කරකෝලි වල මම volt 5ක් කොන හදා ගන්නයි කියලා හදන්නේ. අපි බලමු. හරි. හරි වුණා මම volt 5ක් මේ අවස්ථාවේ මේකෙන් හදලා දෙනවා. එතකොට මේ අග්‍ර දෙක අතර මේ අවස්ථාවේ volt 5ක් දැක්වෙනවා. හරි. එතකොට මම volt 5 measure කරන්න මම මොකක්ද කොහොමද බලන්නේ? එතකොට මට සාමාන්‍යයෙන් මම නොදන්නා voltage එකක් නම් අපි measure කරන්නේ අපි පාවිච්චි කරන්නේ මේක DC voltage එක මේ පැති නිසා වැඩිම voltage එකෙන් තමයි අපි නොදන්නා voltage එකක් measure කරන්න පටන් ගන්න. වැඩිම voltage එක දාලා අපි බලනවා අපිට කියවන්න පුළුවන් ගන්නට අනුයාත ඉලක්කම් ටික මේ ලස්සනට මේ අපිට බලන්න පුළුවන් ගන්නට මේක value එක කැඩෙන තැනට එනකන් අපි මේකේ selectors මෙහෙම ආකාරයෙන් පහතර දාගෙන ඉවිල්ලා අපිට measure කරන්න පුළුවන් ගන්න උඩරිමින් ලස්සනට measure කරගෙන ඉන්න හැකියාව දෙන accuracy එකකින් measure කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ප්‍රෙෂන් එකකින් දෙතෙන්දි තරි වැදගත් වෙනවා. ඉතින් හරි අපි එනම් බලමු කොම් මෙෂර් කරන්න කියලා. එතකොට දැන් මම මෙතන මෙෂර් කරන වෝල්ටේජ් එක මම දන්නවා මේ පවර් සප්ලයි එකෙන් වෝල්ට් 5යි ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා මම අමුතුවෙන්ම කරදර වෙන්නේ නැහැ. මම දාගන්නේ වෝල්ටේජ් එක මේ බිඳුවක් 10ක් අතර මෙෂර් කරන්න පුළුවන් ගන්නට. එතකොට අනිවාර්යෙන් අපි දන්නවා එහෙනම් 5ක් කියන එක මෙන්න මේ හරිය තමයි 5ක් පෙන්වන්න ඕනේ කියලා. හරි. ඉතින් අපි එනම් බලමු කොහොමද කීයක් මේ වෙලාවේ වෝල්ටේජ් එක මේ අවුට්පුට් එකේ එනවද කියලා. ඉතින් මම අර වගේ එක කරින්ම මේ ආකාරයෙන් දැනට අයිරින්ට සම්බන්ධ කරනවා.
මේක කිසි මල්ටිමිට්‍රේ කැලිබ්‍රේට් කරන කිසිම අවස්ථාවයක් නෑ, එම කිසිම වෙනසක් තියෙන්නේ. හරි, මෙන්න බලන්න ඔයගොල්ලන් ගිහලා ආවට පස්සේ ඔයගොල්ලන් පේනවා ගාන්ටම් වෝල්ට් පහක් තියෙනවා කියලා කටුව සම්පාත වෙලා තියෙනවා. ඉතින් ওই ආකාරයෙන් තමයි වෝල්ටේජ් එක මෙෂර් කරන්නේ. එතකොට මම දැන් ඊළඟට මම යනවා, මම දානවා මේක 50 කින සිලෙක්ට් එකට. එතකොට 50 කින සිලෙක්ට් එකට දැම්මම පස්සේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් බලන්න පුළුවන් 50 අවස්ථාවේදී මේ දෙවෙනි පේලියෙන් තමයි 50 දක්වන්නේ. 50 අවස්ථාවේ වෝල්ට් පහක් සඳහන් වෙන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ කොටසේ තමයි 50ක් තියෙන. මොකද මෙතන බිංදුව ඉඳන් 10 දක්වා මේ ටික තියෙන. එහෙනම් මේකේ මැද අවස්ථාවේ තමයි 5 පෙන්වන්න ඕනේ. හරි, මම එහෙනම් දානවා ඔන්න 50ට. හරි, ඕගලන්ට පේනවා ලස්සන්ට ඒ සම්පාත වෙලා තිනවා, ඒ අදාළ තැනට භාගයක් වෙන විදිහට සඳහන් වෙලා තිනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ලේසියම වෝල්ටේජ් එක DC වෝල්ටේජ් එකක් මෙෂර් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ පෝලාරිටි එක මාරු කරලා මල්ටිමීටර් එක කනෙක්ට් කළොත් මොකද වෙන්නේ කියලා. මේ වගේ ඇනලොග් මල්ටිමීටර් එක නම් එහෙම ප්‍රොටෙක්ෂන් පාර්ට් එකක් නැහැ ඇත්තටම කතා කළොත්. එතකොට අපි මාරු කරලා ඉවර වෙලා මේ ආකාරයෙන් දන්රින මාරු කරලා ඉවරලා තිබ්බොත් මොකද වෙන්නේ කියන දේ හරියම වැදගත් වෙනවා. ඉතින් අපි ඒක බලුවොත් එමෙ ඇත්තටමකුත් මෙන්න මේ වගේ තිබ්බ ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මල්ටිමීටරේ ඍණාතට යන්න බලන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටමකුත් ඒක ඇත්තටම මල්ටිමීටර එකට හොඳ නැහැ. ඇත්තටමකුත් ඒ වගේ ඍණ පැත්තට ඇදිලා ගියොත් එමෙ ඇත්තටමකුත් මල්ටිමීටරේ පිච්චෙන්න බලනවා. මෙහෙම එක දිගට අපි කනෙක්ට් කරලා තිබ්බොත් මල්ටිමීටරේ පිච්චෙන්න බලනවා කියන දේ හොඳට මතක තියාගන්න ඕනේ. හරි, ඉතින් ඔය ආකාරයෙන් තමයි DC වෝල්ටේජ් එකක් මෙෂර් කරගන්නේ.